குமந்து ஒரு ரங்கு நேட்டு அவத்தீர்னு வெண்ணி ரங்கு நேட்டு அவத்தீர்னு உண்ணி ஹிரு நாளிக்காவே அவரது குமரிய தரகு ஜெயங்கானேன்னு நினைத்துருவாய் ஹிரு நாளிக்காவே ஆசு மாளிகா தெனி நாட்டே மகே கலமு தெனி நாட்டே ஏ சந்தகம் மாவு தோரகத்தே இ இவக அத்தியக்ஷோ நிவந்த பிரசார ஐயா இது கசே தமிழ் தெனி நிர்வாண விளட்ட சம்பந்து உண்ணி சினிமாவிட்ட என்ன அதாசக் நெந்து கொழும நிர்மாணக்கின் சினிமாவிட்ட என்ன தமிழ் பலா கொடுத்துவ ඉතින් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණත් යම් යම් හේතුන් මත ප්‍රතික්ෂේප කරන්න සිදුවුණා. ඉතින් ලස්සන නිර්මාණයකින් සිනමාවට ආරාධනා ලැබෙනකම් බලාගෙන ඉන්නවා. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ඔබට ලැබෙන සහයෝගය මොන වගේද? ඇත්තටම පුදුම සහයෝගයක් ලැබෙනවා. ෆිල්ම් එකට එනකොට ඇත්තටම බයක් තිබුණා. එයාලා මාව කොහොම පිළිගනීවිද කියලා. නමුත් හැමෝම මාව හරිම ආදරෙන් පිළිගත්තා. ගුණක් ප්‍රවීණ කලාකරුවෝ තමන්ගේ දුවෙක්ට වගේ සලකන්නේ. මං හරිම වාසනාවන්තයි. කලාකරුවන් අතරින් විශේෂයෙන් මතක් කරන්න ඕනි ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මා, ඩග්ලස් රණසිංහ මහත්මා මගේ ජීවිතයට පුදුම විදියට සමීපයි. ඒ දෙදෙනාගේ අත්දැකීම් එක්ක මගේ රංගන ජීවිතය සාර්ථක කරගන්න පුදුම ශක්තියක් ලැබෙනවා. ජයනි අක්කා, පියමි බුතේජෝ අක්කා හරිම ආදරෙයි. විශේෂයෙන් නාගරෙන්නි මතක් කරන්න ඕනි හැමදාමත් මගේ රංගනය අගය කළ අපි අතරින් මේ මුළු ගෙවුණි කොතලාවල මං අතිය. මේ හැමෝගේම ආදරය නැබ්බේ රංගන වරම් ලැබීම පෙර පිනක්. ළඟදී විවාහ වෙන්න යනවා කියලා ආරංචි. ඒ ගැන කිව්වොත් අපි හැමෝගේම ජීවිතයේ සංදිස්ථානයක් විවාහය. හැම තරුණයකගේම හීනයක් සාර්ථක විවාහ ජීවිතයක්. ඉතින් මගේ ජීවිතේ මට ආදරය කරන කෙනෙක් ලැබුණා. දැන් අපේ ආදර කතාවට අවුරුදු කිහිපයක්. මුදුරදී විවාහ වෙන්න බලාගෙන ඉන්නවා. උග වෘතියෙන් ව්‍යාපාරිකයෙක්. ආදරේ හොයන කෙනෙක්ට ජීවිතේ කිසිම දෙයක් නිසා මඟහැර ගන්න නොහිතෙන ආදරවන්තයෙක්. පාසල් කාලෙදිම රංගනයට ප්‍රවිෂ්ට වීම අධ්‍යාපන කටයුතු වලට බාධාවක් වුණේ නැද්ද? මම උසස් පෙළ හැදෑරුවේ හොරණ ශ්‍රීපානි විද්‍යාලයේ ගණිත අංශයෙන්. දැන් ළමා මනෝවිද්‍යාව පිළිබඳ උපාධියක් හදාරනවා. පාසල් කාලයේ අග කලාවට සම්බන්ධ වීම නිසා කෙටි කාලයකට තරමක් අධ්‍යාපන කටයුතු මඟහැරුණා. නමුත් දැන් ආපහු සියලු දේ සමබරව කරගෙන යනවා. ක්ෂේත්‍රයට පිවිසීමෙන් පසු චෝදනා අපහාසවලට ලක් වෙලා ඇති. ඒ ගැන ඔබ දරන්නේ මොන වගේ අදහසක්ද? කාන්තාවක් මොන තරාතිරමක හිටියත් කොච්චර හොඳට හිටියත් මට ප්‍රහාර චෝදනා අපහාස වෙනවා. ඉතින් මං රංගන ශිල්පිනියක් නොවේ සාමාන්‍ය තරුණියක් වුණත් මට ඒ දේවල් වලට මුහුණ දෙන්න වේවි. ඒ හැමදේටම මුහුණ දෙනකොට කාන්තාව ශක්තිමත් වෙනවා. මං දකින විදියට කාන්තාව කාන්තිකව වගේම අධ්‍යාපනිකවත් ශක්තිමත් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් සමාජයේ එක්ක ගනුදෙනු කරද්දී මට ඉහළ දරා ගැනීමේ ශක්තියක් තියෙනවා. ඔබේ පෙම්වතාව මාධ්‍ය ඉදිරියට ගෙනාවහම මිනිසුන්ගෙන් ලැබුණේ තරමක් අයහපත් ප්‍රතිචාර. ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ? මිනිස්සු පිටතින් බලලා හැමදේම මනින්න හරි කැමති. කෙනෙක්ට කටකතා හදන්න කේක් දෙන්න හරිම කැමති. විශේෂයෙන් රංගන ශිල්පිනිය ගුණාම ඒ බව වැඩියෙන් දැනෙනවා. කතා කරනවා. මගේ පෙම්වතා රංගන ශිල්පියෙක් නෙමෙයි. උකු ඔහුගේ වෘත්තිය තුළ කාර්ය බහුලයි. ඒ නිසා තරමක් ව්‍යායාම මඟහැරුණා අපි දෙන්නටම. තවම කවුරුම 27ක් වෙන උකු ඉතාමත් සාර්ථක ව්‍යාපාරිකයෙක්. ඒ වැඩ සටහනට අදාළ වීඩියෝ පටයි මගේ පෙම්වතාගේ වයස සහ මගේ ජනප්‍රියත්වය නිසා ව්‍යාපාරිකයෙක් හා සම්බන්ධ වීම ගැන ගොඩක් කතා බහ වුණා. මගේ ජීවිතේ මම හැමදේම හරි වෙලාවට කරනවා. මම හිතනවා මට අසීමිතව ආදරය කරන කෙනාට නිසි ගෞරවය හිමිවිය යුතුයි. මොකද රංගන ශිල්පිනිය ප්‍රේම ඇතුලේ කැපවීම රාශියක් තියෙනවා. ඒ හැමදේටම කෝරේ සහ සහකරු වගේ සහයෝගය අසීමිතව අවශ්‍යයි. මං සාර්ථක රංගන ශිල්පිනියක් වීමේ ගෞරවය රෝහිත හිමියි. ඉදිරියේදී ඔබේ වැඩ කටයුතු ගැන කිව්වොත් ඉදිරියේ විකාශය වීමට නියමිත ටෙලි නාට්‍ය ගැන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. පෞද්ගලික ජීවිතයේ වෙනස්කම් සිදුවේවි. හැමදේම පිළිවෙලකට ලස්සනට වෙනකම් බලාගෙන ඉන්නවා.